එක්සත් ජාතික සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය විසින් දිගින් දිගටම අපේ රට මානව හිමිකම් කඩවුවා යයි කියන චෝදනාව යටතේ අපිව වෙනත් විදියකින් ආක්‍රමණය කරමින් පවතිනවා යටත් කරගන්නට උත්සාහ කරනවා මේ තත්ත්වය හමුවේ ලාංකිකයන් හැටියට සිංහල දෙමළ මුස්ලිම් සියලු ප්‍රජාවන් ඒකරාශී කරලගේ දැනුවත් කරගෙන අපි ජාත්‍යන්තරට හඬනගා කියා සිටින්නේ අපේ රටේ පැවතිවේ පැහැදිලිවම LTT ත්‍රස්තවාදී අති දැවන්ත යුද්ධයක් ඒ යුද්ධය ලාංකික හමුදා විසින් ඒක සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා නැහැ රටේ සාමය කඩවෙලා තියෙනවා නම් ත්‍රස්තවාදියා ක්‍රියාත්මක වෙනවා නම් අහිංසක මිනිස්සුන්ට සාමකාමීව ජීවත් වෙන්න බැරි නම් එවැනි තත්ත්වයක් යටතේ රටක වගකීම තමයි එවැනි ත්‍රස්තවාදයක් මුලින් උපුටා දැමීම ඒ වෙනුවෙන් ක්‍රියාන්විතය ඉතාමත්ම හොඳින් මානුෂික මෙහෙයුමක් ඇටියට තමයි රට ඇතුලේ ක්‍රියාන්විතය සිද්ධ වුණේ ඒ ක්‍රියාන්විතයට එරෙහි වුණ ජාත්‍යන්තරේ බලල්ලත් දිගින් දිගටම අපේ රටට දිගින් දිගටම අපේ රටට අතපොමින් කටයුතු සිද්ධ කරනවා මේ ක්‍රියාන්විතය හරහා අපේ දම්මිල ජනතාව විශාල ප්‍රමාණයක් මානුෂීයව රටේ හමුදාව බේරාගත් ආකාරය ජාත්‍යන්තරට අපි वीडियो पटी मगिन पेनवा युद्ध प्रवति तवस्तावक विनवल प्रवति युद्ध प्रवति मानसीय मेहमट तमाइ ये अपे हमुदा मून दुन्ने दिगिन दिगट मे तत्व मे अत्य तत्व वहदाल मे यथार्थ वहदाल मे नियम स्वभाव वहदाल अपट मानव हिमिका कडुवाय सिविल मिनिस्ट दिमल जवसीअ अपे अदत्ते तम सिद्धुनाय ඝාතන සිද්ධ කරාය කියන හමුදාවට චෝදනා ඉදිරිපත් කරමින් ආණ්ඩුවට චෝදනා ඉදිරිපත් කරමින් කරන මේ අමූලික තත්වය මේ බොරුව මේ මුසාව අපි දිගින් දිගටම ජාත්‍යන්තරට කියා සිටිනවා අද අපි අපේ සංවිධානය හැටියට මේ පොත ස්විස් එම්බසියටත් ඒ වගේම එක්සත් ජාතීන්ගේ කාර්යාලයටත් අපි බාර දුන්නා මේ පොතේ ඇතුලේ පැහැදිලිව අපි කියනවා තොරතුරු ඉදිරිපත් කළා දීලා තියෙනවා අද රටේ අපේ රටේ යුද්ධය පැවතිච්ච අවස්ථාවේ මොනවෙන් තත්ත්වයක්ද පැවතුනේ මොන විදියට සිවිල් නීති කඩ කරාද නැද්ද කියන වග එහෙම නැත්නම් මොන විදියේදී ඝාතනයන් සිද්ධ වුනේ ආගමික නායකයින් ඝාතනයේ සිද්ධ වුණා පන්සල් වලට පල්ලි වලට කෝවිල් වලට ගැහුවා පාසල් වලට ගැහුවා බස් බෝම්බ පිපුරුවා මිනිසුන් මාමග බල්ල බලල්ලු හැටියට රාජ්‍ය නායකයින් මරලා දැම්මා එවැනි තත්ත්වයක් රටක් ඇතුලේ පැවතුනහම එවැනි තත්ත්වයක් සමනය කළා සාමකාමී තත්ත්වයක් ඇති කිරීමමද අපේ රටක් ඇට අපි වරදක් ඇට අපි දකින්නේ ඒ නිසා අපි විශේෂයෙන්ම එක්සත් ජාතික සංවිධානයෙන් අද ඉල්ලා හිටියා මේ චෝදනාවන් ඇතුලේ තියෙන වෙන දෙයක් නෙවෙයි මහා රාජ්‍ය විසින් කුඩා රාජ්‍ය ගිල ගැනීමේ මස්සේ න්‍යායයි ඒක ඉතාමත් පැහැදිලි වුණා මේ පහුගිය ඡන්දෙදී අපි දැක්කා ජපානයත් ඉන්දියාවත් ඡන්ද නොදී මගහැරීමක් අපි දැක්කා මේක ඇතුලේ අපි පැහැදිලිව දකිනවා නැගීර ජැටිය ලබා ගැනීම මනදොල පුරවා ගැනීම නොහැකියාව මා හිතන්නේ වෙනත් විදියකින් ඉන්දියාව ආක්‍රමණශීලීව අපේ රට වෙනත් තැනකට ඇදගෙන යනවා ඉතින් ජාත්‍යන්තර රටවල් මේ තත්ත්වය හැමදාම මේ කොලේ අපට පෙන්නලා අපේ රටේ ජාතික මරමස්ථාන හා අපේ රටේ හදවත් වෙනි මරමස්ථාන කුණු කොල්ලට අරගෙන රට වෙන විදියකට යටත් කරගන්නවා ඔවුන් සිවිල් යුද්ධයකින් යටත් කරගන්න බලනවා එහෙම නැත්නම් දෙමළ ජනතාව කුසිකන්නල යටත් කරගන්න බලනවා එහෙම නැත්නම් අපේ රටේ මරමස්ථාන යටත් කරගෙන යටත් කරගන්න හදනවා මේ තත්ත්වය පිළිකුල් සහගත හේලා දකින්නවා ඒ තත්ත්වයට එරෙහිව තමයි අපි මේ ජනතා සංධානයක් ඇට්ට මේ හඬ නගන්නේ ඒ වගේ විශේෂයෙන්ම අද මේ ෆොටෝ එකක් හෙලි දක්වනවා අපි මේ ෆොටෝ එක ඉතා වැදගත් මේ පැත්තේ ඉන්නේ රිෂාඩ් බදුරුදීන් අමාත්‍යවරයා මේ එවගේම හිටපු අමාත්‍යවරයා මේ ISIS ප්‍රධානියෙක් එවගේම මේ දෙමළ ඩයස්පෝරාවේ ප්‍රධානියෙක් මේ හමුවෙච්ච රහසිගත හමුවක ඡායාරූපයක් එතකොට මේ රට ඇතුලේ දේශපාලනය කරපු සමහරක් වෙලාවට බල ලෝභීව මේ රටේ පහුගිය අවුරුදු 5-30 රට අල්ලගෙන හිටපු මිනිස්සු යටින් මේ සමානුග්‍රහය දක්වලා මේ යෝජනාවලිය ඉදිරිපත් කර මිනිස්සු යටින් කටයුතු කළේ මේ විදියට ඒ ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙක් මේ චෝදනා සියල්ලම ඇත්ත යථාර්ථය අපි පැහැදිලි කරලා තිනවා ඒ නිසා අපේ රට ගැන ප්‍රගතිශීලීව දකින්න අපේ රට ස්වාධීන නිදහස් රටක් ඇට දකින්න ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ඇතුළේ ජීවත් වෙන රටක් ඇට දකින්න කියලා අපි ජාත්‍යන්තරෙන් බොහොම ඕනෑකමක් ඉල්ලා සිටිනවා breaking.lk